कृष्णा। नमस्कार वीवा बुदुरुनट समदा बुदुहिमी शरणयामी। नमस्कार वीवादामृनट समदा सदहम शरणयामी। नमस्कार वीवा संगरुनट समदा महासंग शरणयामी। नमस्कार वीवा तुनुरुनट समदाति शरण शरणयामी। साधु साधु साधु। अपगे परम पूजनीय गुरुदेवोत्तम पिंगवल्लुकु स्वामी नहंसेट नमस्कार वीवा। साधु साधु साधु। गरुतर महासंगरत्नीं अवसराय इवागेम पिंगवत् सिल मैनिवरुनि श्रद्धावंत पिंगतुनि इवागेम पिंगवत् दरुवनि होरावक वगे कालयक तमाई एक अन्य पैकटा तडुकालयक तमाई धर्मे श्रवणे करंट तियेने खांग यमु करगन दहम अहंट ओन ए धर्मे श्रवणे करन कोट ए धर्मे तेरेने के वेनम पिना धर्मे अहने के वेनम पिना अहल नेद्द බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ බ්‍රහ්මස්වරේ මිහිරට ගෙම්බෙක් බනහගෙන හිටියා කියලා. එඬීරෙක් ඇවිල්ලා කෙවිත බිමට තද කරලා ඒකට හේතු වෙලා බණ ඇහුවේ. ඒ කෙවිත තිබ්බේ ගෙම්බකේ ඇඟ උඩ. බණ අහපු පිනට දෙව්ලෝ ඉපදුනා කියලා අහලා නැද්ද? එතකොට ඒ ගෙම්බට මනුස්ස වචන තේරෙනවද? කන් යොමු කරගෙන හිටියා බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ වනාහි නොතේරුණත් පින්ඵල උපද්දවනවා. නමුත් ඔබට තේරෙනවා. ඔබට තේරෙනවා. ඒ නිසා කන් යොමු කරගෙන ධර්මය අහන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා मे सत्वया उपति उपतटे अनवा मे मेरेनवा उपदीनवा मेरेनवा उपदीनवा अविद्यावें वहिला तन्नावें बेंदिला मे यन दीर्घ संसारे केलवरक्ने केलवरक्ने एकट कीनो ससर कीनो मे ससर हेदेन वेडपिलुवलट कीनोवा हेतुफल धाम कीनो එතකොට හේතුඵල ධම කියන එක පටිච්ච සමුප්පාදයේ කියන එක කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය විතරයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් තොරව පටිච්ච සමුප්පාදයක් ගැන කතා කරන වෙන කිසිම ධමයක් ලෝකේ නැහැ. සමහර ආගම් තියෙනවා, සමහර ආගම් තිබිලා තියෙනවා මේ ලෝකේ මිනිස්සයා ඉපදිලා 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 ඔහේ ගිහිල්ලා එහෙම නැවත නතර වෙනවා. එහෙම නිවන් දකිනවා. ඒ නිසා උඹලා අමුතුවෙන් කුසල් කරන්න ඕන නැහැ. අමුතුවෙන් මේ පින් කරන්න ඕන නැහැ. මේ ඉපදුන ජීවිතේ හොඳට ගත කරන්න කියලා කියපු දහම් ආගම් තිබුණා. ඊට පස්සේ සමහර ආගම් තිබුණා උදේ පාන්දරම නැගිටින්න, නැගිටලා හිස හැරුණාට යන්න, යනකොට ඔබ ප්‍රපාතයකින් වැටුනොත් ප්‍රපාතේ මං අරින්න එපා, ඒකින් වැටෙන්න, වැටිලා මැරුණොත් එහෙම ඔබ නිවනටපත් වෙනවා කියලා. ඒ වාගේ ආගම් තිබ්බා. ඊට පස්සේ මේ විදියට නොඑක් දේවල්. ඊට පස්සේ තවත් මේ දහමක් ලෝකෙ තිබ්බා. ඔබව යම්කිසි කෙනෙක් මැව්වා නම් ඒ මවපු කෙනා විසින්ම ඔබව මේ දුකෙන් නිදහස් කරાવી කියලා. මිසක්කා මිනිස්යාගේ හොඳ කර්මයට හොඳ විපාකත්
නරක කර්මයට නරක විපාකත් සසරේ ඇවිද ඇවිද යන බවවත් කවුරුත් කතා කළේ නැහැ. පින්වත්නි සමහර රටවල කතා වෙනවා මිනිසයා ඉපදුනාට පස්සේ මිනිසයාට ජීවත් වෙන්න ඕන. එහෙනම් ආකාශයේ යන සියල්ල ආහාරයට ගන්න එකක් හැර ජලයේ යන සියල්ල ආහාරයට ගන්න එකක් හැර පෘථිවියේ ඇවිද යන දේවල් අතර එකක් හැර අනිත් සියල්ල ආහාරයට ගන්න. ආකාශයේ යන ගුවන් යාන ආහාරයට ගන්න එපා කිව්වා. පක්ෂියෙක් යනවා නම් ගනිල්ලා කිව්වා කෑමට. ජලයේ යන බෝට්ටු නැව ආහාරයට ගන්න එපා කිව්වා. අනිත් ඔක්කොම ආහාරයට ගන්න කිව්වා. මම හිතේ තායිවාන වගේ රටවල් වල ඒ තියෙන දර්ශනයක් ඒ. මනුෂ්‍යයාට ආහාර පිණිසයි සත්වය සකස් වුනේ කියලා. අන්න ඒ ලෝකේ ඔය විදියට කතා වෙන ලෝකේ ඔය විදියට දර්ශන තියෙන ලෝකේ බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ සසරේ ඇවිදගෙන යද්දී අපි තිරිසං ලෝකවල ඉපදුන වාර අනන්තයි. പ്രേත ලෝකවල ඉපදුන වාර අනන්තයි. දෙව්ලොව ඉපදුන වාරත් අනන්තයි. බඹලොව ඉපදුන වාරත් අනන්තයි. ඒ වගේම කුකුළු වෙලා ඉපදිලා අපේ බෙල්ල කැපෙනකොට ගලාගිය ලේ දහර සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට කුකුලෙක්ගේ බෙල්ල කැපුවට පස්සේ එන ලේ ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වැඩි වෙන්න කොච්චර අපි කුකුල්ලෝ වෙලා ඉපදිලා තියෙනවද? එළුව වෙලා බෙල්ල කපනකොට ගලාගිය ලේ දහර සතර මහා සාගරයේ ජලයට වැඩි හැම එළුවෙක්ගේම බෙල්ල කපන්නේ. එහෙනම් මේ සසරේ අපි එළුව වෙලා කොච්චර ඉපදිලා තියෙනවද? මේ සසර ඉතාමත් දීර්ඝයි. එතකොට මේ කතා ඒ දීර්ඝ වූ සසර සකස් වුණේ කොහොමද කියලා සසර සකස් වෙන වැඩපිළිවෙලට කියන නමක් තමයි පින්වතුනි පටිච්ච සමුප්පාදය කියන්නේ. ඊළඟට මිනිස්සු දුක් විඳිනවා. ඒ දුක් විඳ විඳ මේ ජීවිතේ හඬමින් වැළපෙමින් ජීවිතෙන් ජීවිතයට පත්වෙමින් මේ මිනිස්සයා වෙලා ඉන්න කෙනා ඊළඟ ජීවිතේ නිරේ උපදිනවා. ගිනි දැල් මත දැවෙනවා. මේ මිනිස්සයා වෙලා ඉන්න කෙනා ඊළඟ ජීවිතේ තිරිසං ලෝකේ අසූචිකකා යනවා. මේ තිරිසං ලෝකේ ඉන්න කෙනා ඇඟේ නූල් පොටක් නැතුව പ്രേත ලෝකවල සාපිපාසාවෙන් දුක් විඳිනවා. එතකොට මෙහෙම මේ විදිහට සත්වයා සසරේ දුක් විඳිද්දී මේ දුක හටගන්න හේතුව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ දුක හටගන්න හේතුවට කියන නමක් තමයි පටිච්ච සමුප්පාදය කියලා. දුක හටගැනීමේ හේතුවට කියන නමක් තමයි පටිච්ච සමුප්පාදය කියලා. ඒ නිසා යම්කිසි කෙනෙකුට පටිච්ච සමුප්පාදය ගැන අහන්න ලැබුණොත් මේ මනුස්ස ලෝකයේදී ශ්‍රවණයට ලැබෙන වටිනාම දෙයක් තියෙනවාද? පටිච්ච සමුප්පාදය ගැන ඇසීමමයි. මේ ලෝකේ මහා බුද්ධිමත් කෙනෙක් හිටියා. මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන නෙවෙයි, ශ්‍රාවකයෙක් ගැන. මේ බුද්ධිමත් කෙනාට ගුරුහරුකම් දුන්න සංජය කියලා දැනුම තියෙන කෙනෙක්. නමුත් එක එක දේවල් ලෝකේ ගැන කියලා දෙනවා. එක එක දේවල් ලෝකේ ගැන කියලා දෙනවා. රාග, දේශ, මොහ ප්‍රහාණය වුණේ නැහැ. ජීවිතය ගැන අවබෝධයක් ලැබුණේ නැහැ. ඒ උපතිස්ස නැමැති පිරිවැජියා දවසක් ගමනක් යද්දී තාපසයෙක් විදිහට අතට පාත්‍රය අරන් යද්දී සාන්ත ඉරියව් තියෙන අස්සජී මහරහතන් වහන්සේ දකින්න ලැබුණා. අස්සජී මහරහතන් වහන්සේ දකින්න ලැබිලා වන්දනා කළා. සන්තින්ද්‍රියා සන්ත මානස උක්කිට චක්කු අනේ මුන්නහන්සේගේ ඉරියව් ඉතාම සාන්තයි නෙව. මනස ඉතාම සාන්තයි නෙව. දැස් බිමට යොමු කරගෙන සිටිනවා නෙව. ඔබ වහන්සේ සංසිඳිලා කිව, ස්වාමීනි ඔබ වහන්සේ තවත් ගුරුවරයෙක් ඇසුරු කරනවද? ස්වාමීනි ඔබ වහන්සේ දන්න ධර්මය මොකද්ද? පින්වත, මම ළඟදින් පැවිදි වුණ කෙනෙක්. ඊළඟට මම ළඟදීම් පැවිදුණ කෙනෙක්. මම ලොකුවට දහම දන්නේ නැහැ කිව්වා. ඊළඟට මම ලොකුවට විස්තර කරන්න දන්නේ නැහැ කිව්වා. කිව්වා විස්තර ඕනේ නැහැ. මොකද්ද ඔය දහම කියලා කියන්න කිව්වා. ඒතර මුළු බුද්ධ ශාසනයම දැන් කියන්න ඕන. මුළු බුද්ධ ශාසනයම පද දෙකක් කළා. මුළු බුද්ධ ශාසනයම
ගාතාවක පද දෙකක් කළා. ඉස්සල්ලා මේ උපතිස්සයන් වහන්සේ ඇහුවා, උපතිස්ස පරිබ්‍රාජකයා, මොකද්ද දහම, කවුද ඒක දේශනා කරන්නේ? ඊට පස්සේ මුළු බුද්ධ ශාසනයේම පද දෙකක් කළා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. යමක් හේතුන් නිසා හටගන්නවද ඒකට හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. යමක් හේතුන් නිසා හටගන්නවද ඒ හේතුව දේශනා කරනවා කියලා කියනකොට හේතු නැතිවීමෙන් යමක් නැති වෙනවා කියන එකත් අවබෝධ වුණා. මේ ලෝකේ ප්‍රඥාවෙන් අග්‍ර ධර්ම සේනාධිපති බවට පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව පුපුදවුවේ හේතුඵල දහම නැමැති ධර්මයයි. එතකොට බලන්න, ප්‍රඥාවන්තයාට හේතුඵල දහමක් තියෙනවා කියන වචනේ ඇහුණත් ඇති. එහෙනම් හේතුඵල දහම නැවත නැවත පටිච්චසමුප්පාදය ගැන නැවත නැවත ඉගෙන ගන්න අපි ඉන්නවා. අපිට යම් ධර්මාවබෝධයක් ලැබීම ප්‍රමාදයි නම් ඒකට හේතුව ප්‍රඥාවෙම දුර්වල බවයි, වෙන හේතුවක් නෙවෙයි. ඒ නිසා වින්නතුනේ ප්‍රඥා උපද්දව ගන්න ඕන. ඒකට මන්ත්‍රයක් වගේ මතුරන්න ඕන මේ පටිච්චසමුප්පාද ධර්මය. මම එහෙම කියන්නේ හිතලා නෙවෙයි. දවසක් මේ ධර්ම ධාතු අවබෝධ කරගත්ත අපගේ ශාස්ත්‍රූ තථාගතයන් වහන්සේ විහාරේ සැවැත් නුවර සුවඳ විහිදෙන සුගන්ධ කුටියෙන් එළියට වැඩම කරලා හෙවණැල්ලේ සක්මන් කරනවා. සක්මන් කරලා ඒ අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රත්තරම් පාට සිරිපතුල් තඹ පාට නියපතු තියෙන ඒ සිරිපතුල් දෙක පිස දාලා උන්වහන්සේ ආසනිය අසුන් ගත්තා. මේ ධර්ම ධාතුව අවබෝධ කළ තුන් ලෝකේ අසාය මුනිවරයාණන් වහන්සේ සූත්‍රයක් සජ්ජායනා කරනවා තනියෙන්. මොකද්ද තනියෙන් සජ්ජායනා කළ සූත්‍රේ? අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥානං, විඥාන පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සලායතනං, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. බුදු මුවින් ලස්සනට මේ සූත්‍ර දේශනාව සජ්ජහනා කළා. ඒක අපිට හිතා ගන්න බෑ පින්වතුනි. මේ තවත් කෙනෙකුට දහම් දේශනාව නෙවෙයි පින්වතුනි, පිරුණු කලයකට වතුර වැටෙන්න පිරුණු කලෙන් ඒ වතුර උතුරා යනවා වගේ ධර්ම ධාතු අවබෝධ කරපු තථාගතයන් වහන්සේ ධර්මයේ ඉස්මතු කරන්ඩ ඒ අවබෝධ කරගත ධර්මය උදාන විදිහට පිට වෙනවා. අවිද්‍යා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ඒ දුකේ නැතිවීම. මේ ලස්සනට බුදු මුවින් බ්‍රහ්මස්වරයෙන් දේශනා කරද්දී, ඒ දහම දේශනා කරද්දී ඒ විහාරයේ අයිනකට වෙලා එක ස්වාමීන් වහන්සේ නමක් අහගෙන ඉන්නවා. තථාගතයන් වහන්සේගේ සක්මනේ ඉදිරියේ අර හෙවණැල්ලට පේනවා අර භික්ෂුවක්
මේ විහාරය හැපැති අහගෙන ඉන්නවා කියලා. තථාගතයන් වහන්සේ කතා කළා, භික්ෂුව මෙහෙ එන්න. මම සජ්ජායනා කරපු දේ අහගෙන හිටියද? එහෙමයි ස්වාමීනි. මතක තියාගන්න කිව්වා ඒක. කටපාඩම් කරගන්න කිව්වා. ඒක තමයි කිව්වා පටිච්ච සමුප්පාදය. භික්ෂුව කටපාඩම් කරගන්න, ධාරණය කරගන්න නිවනට හරි උපකාරයි කියලා වදාලා. එහෙනම් අපිත් ඒ ධර්මයේ කටපාඩම් කරගත්තොත්, දරාගත්තොත් හරි උපකාරයි. එක දහම් කරුණකට පැය ගානේ පැය 13ක් අහන්න ලැබෙනවා මේ වස් කාලේ. ඒ එකම ධර්ම දේශනාවක්වත් මං අරගන්න එපා. ඒ ධර්මයේ ඇහෙන්න දෙන්න සසරේ ඕපදූප ඇහුණ ඕන තරම්. එපා වෙනකල් ඕපදූප ඇහුණා. දැන් මෙතනින් බැහැල යන්න බලන්න කාගේ හරි අඩුවක් කියනවා. ඇති ඇහුණ දේවල් අපට නැහුනේ සසරේ දුක හටගන්න හැටි. සසර දුකෙන් නිදහස් වෙන හැටි අපට අහන්න බැරි වුණා. ඒ නිසා මේ කන් වලට ඒ කන් ලැබිච්ච පිනේ විපාක හොයාගන්න, ඒ විපාකේ ලබලා දෙන්න, ඒ තමයි පටිච්ච සමුප්පාදයේ අහන්න ලැබෙන එක. ජරා මරණ පින්වතුනි, මේ පටිච්ච සමුප්පාදයේ කියන එක කිව්ව ගම කෙනෙකුට බය හිතෙනවා. බය වෙන්න එපා. බය වෙන්න අනිත් අයගේ ඕපදූප කතා කරන එකට, බය වෙන්න අනිත් අයගේ ඕපදූප ඇහෙනකොට, බය වෙන්න මේ නපුරු ලෝකයේ තියෙන නපුරුකම් ඇස්වලින් දකිනකොට, බය වෙන්න නැවත නැවත ඉපදෙන එකට, බය වෙන්න නැවත නැවත ආයෙත් මනුස්ස ලෝකෙ ඉපදෙන එකටත් බය වෙන්න. මේ ධර්මයට බය වෙන්න එපා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහුවත් සැනසilla. බුදුරජාණන් වහන්සේ නොතේරෙන ධර්මයක් කියපු එකක් නැහැ. පින්වතුනි, පටිච්ච සමුපාදය කියන්නේ හේතුඵල ධම. ඒ නිසා මේ හේතුඵල ධමයේ තියෙන කාරණා 13න් එකක් අවබෝධ කරගත්තත් සියල්ල අවබෝධ වෙනවා. අඹගෙඩි ගොඩාක් තියෙන අඹ රෑනක් තියෙනවා. ඒක එක නැට්ටේ තියෙන්නේ. අර එක නැට්ටකට වැදුන ගමන් අඹ ටික ඔක්කොම බිම වැටෙනවා නේද? අන්න ඒ වගේ. මේ පරාල 13ක් වගේ මේ කාරණා 13 ඔක්කොම අවිද්‍යාව නැමැති එකම කැණිමණ්ඩලට තමයි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ප්‍රඥාව උපද්දවා ගත්තට පස්සේ, එක අංගයක් හරි හරියට තේරුම් ගත්තට පස්සේ, හිතේ කෙලෙස් දුරු වුණාට පස්සේ අවිද්‍යාව නැමැති කැණිමණ්ඩල සිඳී බිඳී යනවා. ඒතර අර පරාල ඔක්කොම ගැලවිලා යනවා. බුදුරජාණන් වහන්සේ ගමේ ගොඩේ කීල විකුණන අම්මාටන් කුඹුරේ මේ ගවයන් ලවා හාන ගොවියාටත්, කැලිකසල ගෙනියන සුනීතටත්, ඒ වගේම සොහොනේ මිනියක බැඳලා තියෙන අවුරුදු 7ක පුංචි දරුවාටත්, ඒ වගේම රාහුලයන්ටත්, ඒ වගේම මහා පඬිවරුන්ටත්, සියලු දෙනාටම එකසේ තේරෙන දහමක් දේශනා කළා. ඒ පටිච්ච සමුප්පාදය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ තේරෙන තැනින්. තේරෙන තැන මොකද්ද? ජරා මරණ. අපි වයසට යනවා පේනවා, මරණයටපත් වෙනවා පේනවා. එතනින් තමයි විමසන්න පටන් ගන්නෙ. පටිච්ච සමුප්පාද විමසන එක සම්පූර්ණයෙන් විදර්ශනා ප්‍රඥාවටයි අයිති. ඒක පුරුදු වෙන්න. පින්වතුනි, ජරා මරණ දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කළා, විස්තර කළා. දැන් මේ පටිච්ච සමුප්පාදයේ ඒ අංග වෙනම සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ අභිසමයේ සංයුත්තේ වෙනම තියෙන විභංග සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍ර දේශනාවේ වෙනම විස්තර කරනවා. එතකොට ඒ දේශනාවලට අනුව දැන් බලන්න, මේ වයසට යෑම කියන එක විස්තර කරලා තියෙනවා. දැන් අපි අද ජරා මරණ ගැන කතා කරන්නේ. වයසට යෑම ගැන විස්තර කරලා තියෙනවා. යා තේසං තේසං සත්තානං, ඒ යා තේසං තේසං සත්තානං කියලා මේක විස්තර කරනවා. කතමාච භික්කවේ ජරා, මොකද්ද පින්වත් මහණෙනි ජරාව කියලා කියන්නේ? පින්වත් මහණෙනි, යා තේසං තේසං සත්තානං, ඒ සත්වයන්ගේ තම්මි සත්තනිකායේ ඒ සත්ව ලෝකවල, ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝකවල කියන්නේ නිරේ නිරි සතුන්ගේ, තිරිසං ලෝකේ තිරිසනුන්ගේ,
මනුසුලෝකයේ මිනිසුන්ගේ දෙවුලොව දෙවියන්ගේ බඹලොව බඹුන්ගේ. ඒ කියන්නේ මේ පටිච්ච සමුපාදයෙන් ගැලවෙච්ච කිසිම ලෝකයක් නෑ. හැම තැනම පටිච්ච සමුපාදය තියෙනවා. මනුස්සයාට ලැබුණ වරප්‍රසාදය තමයි මේක තේරුම් ගන්න ලැබිච්ච අවස්ථාව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ සත්වලෝකවල ජරා දිරායාමක් වේද. ඔන්න අපේ ශරීරය දිරල යනවනම් ඒක වයසට යෑමට අයිති එකක්. ජරා ජීර්ණතා, ජීර්ණතා කියන්නේ දිරනවනම්. දැන් ওই වයසක අම්මලා එහෙම පොඩ්ඩක් වැටෙන ගමන් ඇටකොටු කැඩෙනවා. දිරලා. ඊළඟට දත් පොඩ්ඩක් අල්ලපු ගමන් දිරලා. ශරීරේ දිරනවා. හවිහත්තේ නෑ. බරක් උස්සපු ගමන් පාත් වෙලා මෙන්න කොන්ද ටකස් ගන්නවා. දිරලා. ජරා ජීර්ණතා. ඊළඟට කණ්ඩිච්චං. කණ්ඩිච්චං කියන්නේ කැඩෙනවා. දත් කැඩෙනවා. ඊළඟට කෙස් පැලෙනවා. අර කැඩෙන ස්වභාවයෙන් යුක්ත නම් ඊළඟට ශාරීරික අඩුපාඩු ඇති වෙනවා. ඒ ඉතින් දත් වැටුනම ඉතින් ඔන්න කටේ අඩුපාඩු. කෙස් වැටුනට පස්සේ හිසේ අඩුපාඩු. හම රැලි වැටුනට පස්සේ හමේ අඩුපාඩු. මේ ඔක්කොම ජරාවට අයිති දේවල්. වයසට යෑමට අයිති දේවල්. ඊළඟට පාලිච්චං. ඇඟපත ගොරෝසු වෙලා රැලි වැටිලා යනවා. ඊළඟට කෙස් ආදිය පැහි යනවා. මේ ඔක්කොම වයසට යෑමට අයිති. ඊළඟට වලිච්ඡතතා. විකාර ස්වරූපයට පත් වෙනවා. ශරීරේ විකාර වෙනවා. මේ ඔක්කොම වයසට යෑම. මේ අපි කියමුකෝ අපිට දැන් නිතර දකින් ලැබෙනවා දානි බෙදන්න එනකොට මේ මොකද්ද දානි භාජනය අරන් මේ ඒ භාජනේ මෙහෙම වෙවුලනවා. ඊළඟට මෙහෙම පොඩ්ඩක් හොදි පොඩ්ඩක් බෙදන්න බෑ අත වෙවුලනවා. මේ කලින් ඉස්කෝලේ යන කාලේ හොඳට මේ අර දීසියට පහන තියලා සරස්වතී නැටුම නටපු කෙල්ලෝ වෙච්ච දේවල්. අතපය වෙවුලනවා. ඇඟ වෙවුලනවා. මේ ශරීරයට වෙන දේවල් අපි කාටත් ඕක වෙනවා. ඇඟපත වෙවුලන හම රැලි වැටුන කෙනෙක් දැක්කට පස්සේ හැම ප්‍රඥාව තියෙන කෙනා කල්පනා කරනවා මමත් මේ ස්වභාවයට පත් වෙනවා කියලා. ජරා මරණ ප්‍රශ්නයක් නොවුන කෙනා පටිච්ච සම්පදායක් ගැන විමසන්නේ. ඊට පස්සේ තියෙනවා ආයුනෝ සංහානි. ආයුෂ ගෙවි යනවා. ඉන්ද්‍රියානං ඇස්කං ආදී ඉන්ද්‍රියන් පරිපාකෝ. තමාවට මේ අවනත නැහැ. ඇස්කං ආදී ඒ නිසානේ කන් ඇහෙන්නේ නැතුව යන්නේ. ඒ නිසානේ ඇස් පේන්නේ නැත. කවුරුත් කණ්ණාඩි දාගෙන ඉපදුන්නේ නැහෙනි. දැන් කී දෙනෙක් ඉනවද ඇස් කණ්ණාඩි දාන? මේ ඔක්කොම ජරාවට අයිති දේවා. ආයුෂ ගෙවුනා. මව් කුසේ මේ මවගේ කලලේ බිහි වුණ දවසේ ඉඳලා ආයුෂ ගෙවි ගෙවි යන්නේ නැද්ද? මේ ඔක්කොම ජරාවට අයිති. ඊළඟට අයං උච්චති භික්ඛවේ ජරා. මේක තමයි පින්වත් මහන්නේ වයසට යෑම. ඒතර දැන් දෙවිවරු දැන් දෙවියන්ගේ දිව්‍ය ලෝකවල උපදින ස්වභාවයක් තියෙනවානේ. දැන් අපිට නම් හොඳටම පැහැදිලි අපි වයසට යනවා කියලා. ඊට පස්සේ දෙවියන්ගේ දිව්‍ය ලෝකවල බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම ලෝකවල මෙහෙම ස්වභාවයක් තියෙන්නේ. දිව්‍ය කුමාරවරු වෙලා දිව්‍ය ලෝකෙ උපදින්නේ අවුරුදු 16 වගේ ස්වරූපෙන් උපදිනවා. ඒකේ තියෙනවා දැන් අටුවාවල විස්තර තියෙනවා උපදින හැටි. දැන් දෙවියා සමීපේ ඔඩොක්කුවට සමීපේ උපදිනකොට දිව්‍ය පුත්‍ර. ඒ දෙවියාගේ දිව්‍ය පුත්‍රෙක් වෙලා. ඊළඟට දෙවියාගේ සිරිහං ගබඩාව ඉපදුනොත් ඒවා පාද පරිචායක අප්සරාවක් ගණයකට වැටෙන්නේ. සේනාව අතර උපදිනකොට දිව්‍ය සේනාවට අයිති. ඒ වගේ තරුණ ස්වභාවයෙන් ඒ දෙවියා උපදිනවා. නමුත් ඒ දෙවියා ඉපදුන දවසේ ඉඳලා ඒ දෙවියා වයසට යෑමක් නැද්ද? ඒ දෙවියාගේ දිව්‍ය පුණ්‍ය බලයට ලැබුණ දිව්‍ය ආයුෂ ගෙවියන්නේ නැද්ද? එහෙනම් දෙවියන් පවා වයසට යනවා. ජරාවටපත් වෙනවා. ඊට පස්සේ දෙවියන්ගේ අවසාන කාලේ දාඩිය දාන්න පටන් ගන්නවා. ඊළඟට තමන්ගේ දිව්‍ය විමානේ රුස්සන් නැතුව යනවා. අකමැත්තටපත් වෙනවා. මල් ආදිය පරවෙලා යනවා. මේ ඔක්කොම ජරාවේ ස්වභාවල්. දෙවියන් පවා ජරාවටපත් වෙනවා. ආයුෂ ගෙවි යනවා. ඊළඟට සමහර අයට තියෙනවා මේ වයස් කල්යාණේ. ඒ කියන්නේ වයසට යන්නේ නැහැ වගේ ඉතින් තරුණ ස්වභාවයෙන් ඉන්නවා.
සමහර අපිත් දන්නේ නැතුව අක්කේ කියලා කතා කරනවා බලනකොට අවුරුදු 60යි. ඒතර එහෙම තියෙනවා. එයා කල්පනා කරනවා මං නම් වයසට යන්නේ නැහැ නෝ කියලා. නමුත් එකක් සිද්ධ වෙනවා ආයුනෝ සංහානේ. ආයුෂය ගෙවි යනවා. එතකොට ඒ ඔක්කොම ජරාවට අයිති දේවල්. ඔක්කොම ජරාවට අයිති දේවල්. සමහර මිනිස්සු මම දැකලා තියෙනවා ඔය ඍෂිවරු ගැන කතා කරනකොට අවුරුදු 2000 3000 ඉන්න ඍෂිවරු ගැන කතා වෙනවා. නමුත් ඒ ඍෂිවරුන්ගේ කතාව මෙහෙම කතාවක්. ඒ ඍෂිවරු ඇත්තටම මැරෙනවා. නමුත් ඒ සමහර ඍෂිවරු ඖෂධ වාගේ දේවල් පාවිච්චි කරලා මේ ශරීරය මෙහෙම තියෙනවා. ඒතර ඒ ඍෂිවරු මැරිලා ගියාට පස්සේ එක එක දේවනිකායවල් වල එක එක භූතනිකායවල් වල ඉපදිනවා. ඉපදුනාට පස්සේ එයාලා සමහරට හිමාලයේ ඇසුරු කරගෙන ඉන්නකොට හිමාලයට ආසයි. හිමාලයට ආස නිසා අර දෙවිවරු අර මේ නරක් නොවි පවතින ශරීරයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ඒ ශරීරය පරිහරණය කරනවා. ඒතර දකින්නයි කියන්නේ අවුරුදු 2000 3000 ඉන්න ඍෂිවරු ඉන්නවා කියලා. මේ ලෝකේ අජරා මරණ කියලා එකක් නැහැ. මේ උපන් සත්වයා මරණයටපත් වෙනවා. වයසට යනවා. ජරාවෙන් නම් ගැලවිලා නැහැ. ඇයි වින්නතුනි වයසට ගියාට පස්සේ කකුල තියන්නේ එක තැනක, තියෙන්නේ එක තැනක කියන්නේ එකක්. ජරා මරණ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හොඳට කාටත් වෙන දේවල් වයසට යෑම, දුක, ලෙඩවීම. ඊට සමහර අය ඉන්න නිරෝගී ලෙඩ හැදෙන්නේ නැහැ. ලෙඩ හැදුන් නැතත් වයසට යනවා. මේ ලෝකේ සමහර අයට නොලැබෙන දේවල් තියෙනවා. ආදරේ නොලැබෙන අය ඉන්නවා. රැකියාව නොලැබෙන අය ඉන්නවා. මතක ශක්තිය නොලැබෙන අය ඉන්නවා. හොඳට ඇඳලා පැඳලා ඉන්න නොලැබෙන අය ඉන්නවා. එක එක එක්කෙනාට නොලැබිච්ච දේවල් තියෙනවා. ඔබ වුණත් කල්පනා කරන්න ඔබටත් නොලැබිච්ච දේවල් තියෙනවා. මම වුණත් මට අමාමහ නිවන නොලැබීම ගැන දුක් වෙනවා. නමුත් කාටත් මොනවා නොලැබුණත් ලැබෙන දෙකක් තියෙනවා. මොකද්ද? ජරා මරණ. කාටත් ලැබෙනවා. ඔබ හිතන්නේ ඔබගේ කෙස් ටික පැහුනේ 40 පැන්න ගමන් කියලාද? ඉපදුන දවසේ ඉඳලා කෙස් පැහෙන්න පරිසරය හැදෙනවා. මොහොතක් මොහොතක් පාසා පරිසරය හැදෙනවා. ඔබ හිතන්නේ ඔබ අවුරුදු 80 යනකොට එකපාරම ස්විච් එක දැම්ම වගේ මැරෙනවා කියලාද? මොහොතක් මොහොතක් පාසා මරණය සකස් වෙනවා, මරණයට ලං වෙනවා. මොහොතක් මොහොතක් පාසා වයසට යන නිසා, මොහොතක් මොහොතක් පාසා මරණයට ලං වෙන නිසා ජරා මරණ හැම මොහොතකම තියෙනවා. හැම මොහොතකම ජරා මරණ තියෙනවා. ඒකයි පින්වතුනි. ඒ නිසා 40 ඇඳිරි අවුරුදු 40 ගිය ගමන් නෙවෙයි එන්නේ. ඒක පුංචි කාලේ ඉඳලා සකස් වෙන එකක්. අතපය දිරලා වාරු නැති එක පුංචි කාලේ ඉඳලාම සකස් වෙන එකක්. මව් කුසේ ඉපදිච්ච මොහොතේ ඉඳලම ජරා මරණ සකස් වෙනවා. ඒ නිසා පින්වතුනි ජරා මරණ කියන එක හොඳට තේරුම් ගත යුතුයි. ඔය තමයි වයසට යෑම තේරුම් මේ බුදුරජාණන් වහන්සේ තේරුම් කරපු විදිය. ඊළඟට ඇස් ආදී ඇස් පේන්නේ නැතු වෙනවා, කන් ඇහෙන්නේ නැතු වෙනවා, ගඳ සුවඳ දැනෙන්නේ නැතු වෙනවා. මේ ඔක්කොම වයසට යෑම. ඊට පස්සේ මම දැන් දැක්ක අවුරුදු 96ක වයස ඇති අම්මා කෙනෙක් බලන්න මම ගියා. යානකට ගෙදර මේ කටිය කොම අර අම්මට තේරෙන්නේ නැහැ. අතපය වාරු නැහැ. කියන දේ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ අම්මා අනිත් අය වත්තම් කරගෙන ඉන්නේ කොහමද? බබෝ එන්න කියලා. බත් කවන්නේ බයි කන්න කියලා. ආයේ චූටි බබෙක් වෙලා. ආයෙත් විප්‍රකාර වෙලා. ආයෙත් අන්‍ය ස්වභාවයකට පත් වෙලා. අහෝ ජරා මරණ විසින් මේ සත්වයාව පත් කරලා දාන තැන. මම දැක්ක අපි ඉන්න පැතිතක ආච්චි අම්මා කෙනෙක් හිටියා. කොන්ද කුදු වෙලා මේ මෝන වදින අබිම. ඒත් යනවා. ජරා මරණ. වයසට යෑම. අතපය වාරු නැතුව පණකෙන්ද විතරක් තියෙනවා. ජරා මරණ. වයසට යෑම. අපි දන්නේ අපි කොයි කොයි තැන්වල වැටිලා ඉඳීද කියලා. අපි දන්නේ අපිට මොනව වෙයිද කියලා. අපි දන්නේ අපිට ලෙඩ ඇඳී අවුරුදු ගණන් ඉඳ වෙයිද කියලා. අපි ඒක දන්නේ. මේ සත්වයා ජරා මරණ විතින් පහර කාලා තියෙන්නේ. මොනව නොලැබුණත් ජරා මරණ ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මරණය කියන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ මරණය ගැන වදාළේ මේ විදිහට පින්වතුනි.
කතමංච භික්කවේ මරණං පින්වත් මහණෙනි මරණය කියන්නේ මොකද්ද යන් තේසං තේසං සත්තානං තම්මා තම්මා සත්තනිකහයි යන් තේසං ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝකවල ඒ කියන්නේ නිරේ නිරිසතුන්ගේ තිරිසං ලෝව තිරිසනුන්ගේ ප්‍රේත ලෝව ප්‍රේතයින්ගේ මනුෂ්‍යයන් මනුස්ස මේ මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයන්ගේ දෙව්ලෝව දෙවියන්ගේ බඹලෝව බඹුන්ගේ ඒ සත්ව ලෝකවල සත්වයන්ගේ චුති චුතවීමක් ඇද්ද අපි කියනවා නම් මේ ඔන දෙවියෙක් චුත වුණා කියලා ඒක අයිති මරණයට ඊළඟට චවනතා චුතවන ස්වභාවයක් තියෙනවා නම් ඊළඟට බෙහෙදෝ බිඳී යාමක් තියෙනවා නම් අන්තරදාන අතුරුදහන් වීමක් තියෙනවා නම් මච්චු මරණ මරණයට පත්වීමක් තියෙනවා නම් කාලකිරියා කලුරිය කිරීමක් තියෙනවා නම් කලේබරස්ස නික්කේපෝ ශාරීරිය අත්හැර දැමීමක් තියෙනවා නම් ජීවිත ඉන්ද්‍රියස්ස ජීවිත නම් වූ ඉන්ද්‍රියේ උපච්ඡේදෝ සිඳී බිඳී යාමක් තියෙනවාද විදං උච්චති භික්ඛවේ මේ තමයි පින්වත් මහණෙනි මරණං මරණය කියන්නේ එහෙනම් දෙවියෝ චුත වෙනවා බ්‍රහ්මයෝ චුත වෙනවා නිරේ නිරිසතු චුත වෙනවා ප්‍රේතයෝ චුත වෙනවා එතකොට කවුරු හරි මැරුණා නම් කලුරිය කරා නම් කාලක්‍රියා කළා නම් සියලු දෙනා මරණයට අයිති ජරා මරණ දෙකෙන් ගැලවිලක් නැහැ මේ ලෝකේ ඕනතරම් සෙල්ලම් දාගෙන ඉන්න පුළුවන් නමුත් ජරා මරණත් එක්ක බෑ බුදුරජාණන් වහන්සේ මුණගැහින්ට ආපු කොසල් රජුරන්ට බුදුරජාණන් වහන්සේ වදාළනේ රජතුමනි ඔබට මොකද්ද හිතෙන්නේ කියලා ඇහුවා. ඔබට විශ්වාසවන්ත සේවකෙක් ඇවිල්ලා ඔබට විශ්වාසවන්ත රාජපුරුෂයෙක් ඇවිල්ලා කියනවා දකුණු දිශාවෙන් මහා විශාල පර්වතයක් පෙරලීගෙන එනවා. ඊළඟට මේ බටහිර දිශාවෙන් මහා විශාල පර්වතයක් පෙරලීගෙන එනවා. උතුරු දිශාවෙන් විශාල පර්වතයක් පෙරලීගෙන එනවා. ඊළඟට දකුණු දිශාවෙන් විශාල පර්වතයක් පෙරලිගෙන එනවා රජතුමනි ඒ වෙලාවට ඔබ මොකද්ද කරන්න කියලා ඇහුවා තථාගතයන් වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හතර පැත්තෙන්ම පර්වත හතරක් පෙරලිගෙන එනවා නම් මං කොච්චර යුද්ධ දක්ෂතා මාතුල තිබ්බත් ඇති ඵලේ මොකද්ද කියලා ඇහුවා ස්වාමීනි මං කොච්චර දක්ෂයෙක් වුණත් ඊළඟට රත තිබුණත් ඇත් වාහන තිබුණත් අශ්ව වාහන තිබුණත් මහා සේනාවක් තිබ්බත් හතර පැත්තෙම කඳු පෙරලිගෙන එනවා නම් කරන්න දෙයක් නැහැ ස්වාමිනී ධර්මයේ විමසීම ඇරනම් ධර්මයේ සිහි කිරීම ඇරනම් වෙන කරන්න දෙයක් නැහැ කිව්වා දැන් මේ වෙනකොට හතර පැත්තෙම කඳු හතරක් පෙරලිගෙන එනකොට හිතන්නකෝ මොනවා වේද දන්නේ එතකොට ඒ වෙලාවට රජතුමා කියනවා ධර්මයේ සිහි කිරීම හැර වෙන පිහිටක් නැහැ ස්වාමිනී කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ උපමාමයන්කෝ රාජ ඒවන් වදාළ මම උපමාවකට එහෙම කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කඳු හතරක් හතර පැත්තෙන් පෙරලීගෙන එනවා වගේ තමයි ජරා මරණ දෙක අපි ඔය යට කරගන්නේ. මෙතන ඇති අවුරුදු 20 ගණන් වල අය, 30 ගණන් වල අය, 40 ගණන් වල අය, 50 ගණන් වල අය, 60 ගණන් වල ජීවිතය ආපසට බලන්න මොනව වුණාද දන්නේ නැහැ. ඔහි ගිහිල්ලා ඊළඟට මරණය කොයි වෙලාවෙද දන්නේ නැහැ. ජීවිතයේ අවුරුදු මේ 50ක් 60ක් ගියා කෙනෙකුට හිතා ගන්න බෑ මේක ගිහිල්ලා. ඔබට හිතෙන්නේ කොහමද පින්වතුනි ජීවිතේ අපිට හිතේ සමහර අය ආනවා ඇයි අප්පා මැරෙන්නේ නැත්තේ? මේ අවුරුදු 50 60 ගෙවා ගන්න ඔච්චර තඩමනවනා. නිරේ ඉපදුනම අවුරුදු කෝටි ගණන්. තිරිසන් ලෝකේ ඉපදුනම අවුරුදු කෝටි ගණන් ඉපදෙනවා මැරෙනවා. සාමාන්‍යයෙන් තිරිසන් ලෝකේ ඉපදෙන්නේ යම් කර්ම කළාම අපි කියමු සුනකෙක් වෙලා සමාහිත සුනකෙක් වෙලාම ජීවිත 500ක්වත් අවමතරමේ උපදිනවා. හරිම භයානකයි මේ සසර. ජරා මරණ දුක හරිම භයානකයි. ඊළඟ සමහර අය ජීවත් වෙන්න බෑ කියලා එල්ලිලා මැරෙනවා. එල්ලිලා මැරෙනවා වගේ කර්මවල හරිම පුදුමයි අපිට දැනගන්න ලැබිලා තියෙන තොරතුරුත් එක්ක එල්ලිලා මැරෙනයි ජීවිතෙන් ජීවිතයට එක පුරුද්දකට යනවා. මේ ජරා මරණ දුක ගැන කියනකොට මට මේ හරි සංවේගජනක සිද්ධියක් දැනගන්න ලැබුණා ළඟදී මේ ඇඹිලි පිටිය පැත්තේ වෙච්ච දෙයක්. මොකද දැන් මේ ළමයි තරුණ යුවලක් හිටියා. එතකොට මෙයාලා මේ අවුරුදු ගානක් ආදරෙන් සෙනෙහසින් ඉඳලා බැඳා. එතකොට ජරා මරණ දුකක් තියෙනවනේ.
අපි හිතන දේ නිවේනේ වෙන්නේ. ඉතින් ඔන්න මෙයාලා රණ්ඩු සරුවල් වෙනවා. පුංචි දරුවෙක් හිටියා. මේ දරුවා දන ගන්නවා, බඩ ගන්නවා, පොඩ්ඩක් ඇවිදගෙන යනවා, කතා කරනවා. ඊට පස්සේ දවසක් මේ ළමයාට ඉවසන්න බෑ. ඇයි ජරා මරණ දුකක් ගැන නැවත නැවත ඉපදෙනවා කියලා සසරක් ගැන අහලා නැහැ. අහලා නැති නිසා මේ ළමයාට මේක ඉවස ගන්න බෑ, දරා ගන්න බෑ. පුංචි දරුවා ඇඳේ තියාගෙන දැන් දරුවා නලව නලව හිටියා. ගෙදර මිනිස්සු වුණ බැනලා ගියා ගෙදරින්. ඉවස ගන්න බෑ දුක. ළඟ තිබ්බ ලණුවක් අරන් වහලෙට දාලා තොණ්ඩුවක් හදාගෙන අර ඇඳ විට්ටමේ ඉඳලම මේ තොණ්ඩුව දාගෙන විට්ටමෙන් පැන්නා. දැන් දිවේ එළියට දාලා මැරිලා. පොඩි දරුවා ඇහැරුණා. ඇහැරිලා ගිහිල්ලා දනගාලා, අම්මා කිරි දෙන්නකෝ, අම්මේ බඩගිනි කිරි දෙන්නකෝ. දැන් ඇඳින් බැහැලා පොඩි ළමයා කකුල් දෙක හොල්ලනවා, අම්මා කිරි දෙන්නකෝ කියලා. කිරි ඉල්ලනවා මැරුණ මල කඳකින්. ඊට පස්සේ එළියට බඩ ගාගෙන ඇවිල්ලා, ආච්චි අම්මා කිරි දෙන්නේ නැහැ. මේ විදිහට එළිලා කී ගමන සසරේ මැරෙන්න ඇතිද? සමහර අය වයසට ගිහිල්ලා තියෙන තැන හොයාගන්න බෑ, අසූචි ගුලි කර කර කනවා. අර මහාචාර්යවරේ අසූචි ගුලි කර කර කනවා දැකලා තියෙනවා. කොහොම වෙයිද දන්නේ? දොඩවනවා, විප්‍රකාර කරනවා. ලංකාවේ පළවෙනි ශාස්ත්‍රපති උපාධිය ගත්ත කෙනා අවසානයේ මැරිලා තියෙන්නේ නිර්වතින් ගම්වතේ ඇවිදලා. ජරා මරණ දුක. ලෙඩ ඇඳේ දුක් විඳිනකොට ඒ ජරා මරණ දුක. පාරේ මැරිලා යනකොට ඊළඟට දැන් වතුර අස්සේ, දැන් ඔන්න මේ පැත්තට ගම් වතුර ආවා. වතුර අස්සේ ජීවිත කීයක් මැරුණාද? ජරා මරණ. අපි කියනවා එක්කෙනයි දෙන්නයි කියලා. මේ සත්ත්ව සන්නිවාසයේ කොච්චර සත්තු ඉන්නවද? අපිට අපි ගැන දැනුණා. ඒතර කුරා කුහුඹි ගම් වතුරට යට වුණ, වතුර පිවිලා මැරුණ, වතුරෙන් විනාශ වුණ ප්‍රාණීන් සංඛ්‍යාව කියන්න පුළුවන්ද? ජරා මරණ. ඔතන හිටිය අපිනම් අපිටත් පංච උපාදානස්කන්ධයක් ලැබුණේ, කූඹියාටත් පංච උපාදානස්කන්ධයක් ලැබුණේ. ඔක්කොම ජරා මරණ. කඳු ගහගෙන යද්දි ගම් පිටින් ගහගෙන යනවා, නාය යනවා, මැරුණ මිනිස්සුයෝ ගන්න අපි කියනවා. නමුත් ওই පස්වලට යට වෙලා මැරුච්ච අනිත් ප්‍රාණීන් ගැන කවුද කතා කරන්නේ? ඇයි ඒ ප්‍රාණීන් අපි වාගේ මනුස්ස ලෝකෙ හිටපු අය නෙවෙයිද? ඒ අය පරිසම්පාදෙන් තොර වෙච්ච අයද? ඔය තමයි ජරා මරණ. ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝකවල ඉදිරියට එනවා. පින්වතුන් අහලා ඇති, දැකලා ඇති, ලෝකේ රසම කෑම කියලා ඉන්නේ මේ කලලේ. අතපය යාන්තම් හැදුන දරු සිඟිත්තාව මනුස්ස ලෝකේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව තෙල් කටාරමක දැවෙනවා, පිච්චෙනවා, තැම්බෙනවා. සත් උපන් සත්වයාට උරුම වෙච්ච ජරා මරණ. ඊළඟ ඔබ අහලා තිබුණා, ඔබ දැකලා තිබුණා අර මේ අසත්පුරුෂ ළමයි ටිකක් අර කැලේකට ගිහිලා උකුස්සෙක් හමග ගහ, උකුස්සෙක් පන පිටින් හමග ගහ, උකුස්සට පණ තියෙද්දීම කකුල් කප කපා, උකුස්සට පණ තියෙද්දීම හොටේ කප කපා සතුටු වෙනවා, ෆොටෝ ගහනවා, ෆොටෝ Facebook දානවා. ඔය තමයි අපි වාගේ මිනිස්සෙක් වෙලා ඉඳලා පව් කරපු කෙනෙකුගේ ජරා මරණ. ඒවා තමන්ගේ අතින් කරනකොට ඒ කර්මය තමාට රැස් වෙනවා. එතකොට තමාට කොයි වාගේ ජරා මරණද? උපන් සත්වයාට උරුම වෙච්ච ජරා මරණ. මේ ලෝකේ මහා තේජස් මේ පවත්වමින් හිටපු රජවරු හිටියා. ඒ රජවරු සියලු දෙනා ජරා මරණ ඉදිරියේ අන්ත අසරණ තත්ත්වයට පත් වුණා. දැන් ජය ගන්න යුද්ධ මොනවද? මේ මෞර්ය වංශේ හිටියා චන්ද්‍රගුප්ත කියලා කුමාරේ. ඒ චන්ද්‍රගුප්ත කියන කුමාරයා මුළු ඉන්දියාවම එක්සේසත් කළ රජ වුණා, චන්ද්‍රගුප්ත රජුරෝ. ඒ රජුරෝ කරපු යුද්ධ මේ වගේ පින්වතුනි. ඒ තමයි මිනිස්සු කෝටියක් මැරුවොත්, ඇත්තු දහහක් මැරුවොත්, රත 500ක් විනාශ කළොත් ඔළුව නැති මලකඳක් යුද පිටියේ නටනවා. ඒක ධර්මයක්. ඒ කියන්නේ ඒක গুপ্ত බලයක්. මිනිස්සු කෝටියක් මැරුවොත්, ඇත්තු දහහක් මැරුවොත්, රත 500ක් විනාශ වුණොත් ඔළුව නැති මලකඳක් නටනවා. චන්ද්‍රගුප්ත රජුරෝ යුද්ධ කරනකොට යුද පිටියේ
ඔළුව නැති කවන්ද මිනි 80ක් නටලා තියෙනවා. කෝටි 80ක් මිනිස්සු මැරුවා. ධර්මාශෝක රජුරගේ කඩුවෙන් ලක්ෂයක් කාලිංග යුද්ධේ මැරුණා. මුළු දඹදිවම එක්සේ සත් කළා. මේ සසරේ ස්වභාවය. එහි වූ රජවරු වයසට ගියා. චන්ද්‍රගුප්ත රජුරු එහෙම අවසාන කාලයේදී හිතපවා වෙනස් වුණා. මන්දබුද්ධික වුණා. අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා මැරුණේ. සසරේ ස්වභාවල්. අහස පරයා යන ස්තූප ගොඩ නැඟු පින්වත් රජවරු පවා වයසට ගියා. මරණයට පත් වුණා. ඒවා ගැන කවර කතාද? රත්තරම්ම රත්තරම් පාට රත්තරන් උපදැමූ පර්වතයක් වගේ ශ්‍රී දේහයක් ඇති අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා වයසට ගියා. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පැම්පාසු වෙලා මේ අවුව තියෙන තැනක වැඩ ඉන්නවා. වැඩ ඉනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ශාරීරියේ පිළිදැගුම් කරන්නද උපස්ථාන කරන්නද? කමක් නෑ ආනන්ද. අනේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ හරි පින්වන්තයි. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අත් දෙකෙන් රත්තරම් පාට බුදු සිරුර ස්පර්ශ කළා. ඒ බුදු සිරුර මෙහෙම තවන ගමන් කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඉස්සර බුදු සිරුර රත්තරම්ම රත්තරම් පාටයි. දැන් ටිකක් වෙනස් වෙලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ බුදු සිරුර ඍජුයි. දැන් ටිකක් කුදු වෙලා. ආනන්ද, ඉපදුන සත්‍යා ජරා මරණයට යනවනේව. ඒසා මහා පුණ්‍යවන්ත ධර්ම ධාතු අවබෝධ කළ දෙවියන්ගෙන් බඹුන්ගෙන් පිදුම් ලැබූ මහා ශ්‍රාවක පිරිස් පිරිවරාගෙන හිටපු අසහාය මුනීන්ද්‍රයන් වහන්සේ පවා වයසට ගියා නම් අපි ගැන කවර කතාද? මහා තේජසින් නිලමෙල වගේ යන්න එපා. අත්පය වෙවුලන කාලයක් එනවා. අනිත් අයට තමන්ගේ බලය පෙන්වන්න යන්න එපා. මේවා නැති වෙලා යන කාලයක් එනවා. කතා කරගන්න බැරි කාලයක් එනවා. කියන වචනේ නෙමෙයි වෙන වචනයක් ඇහෙන කාලයක් එනවා. ඒකයි මම කිව්වේ ඕපදූප අහන්න එපා. ඕපදූප තියා බණපදයක්වත් ඇහෙන්නේ නැති වෙන කම් බීරි වෙලා යන කාලයක් එනවා. අනිත් අයගේ ඕපදූප කටින් කියන්න එපා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියාගන්න බැරි කාලයක් එනවා. ඒක තමයි ජරා මරණ දුක. බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයා කල්පනා කරනවා මේ විදිහට ජරා මරණ ශෝක වැළපින් දුක් දුම්නා සහිත ලෝකයක් අපිට උරුම වෙනවා කියලා. හොඳට විමසන්න පටන් ගන්නවා. මිනිස්සු අඬනවා පේනවා, වැළපේනවා පේනවා, පපුවේ අත් ගහගෙන ඉන්නවා පේනවා, ඊළඟට hina වෙනවා පේනවා, නමුත් හිත ඇතුලේ ගින්දරක් තියාගෙන ඉන්නවා පේනවා. හැම කෙනෙක්ගේම හිත ඇතුලේ ගින්දර තියෙනවා. මොකද්දෝ සසරේ අර මිනිසයාට උරුම දෙයක් තමයි මේ තොල් පොට දෙක ඈත් වුණාම දත් ටික සුදුවට පේනලා හිනාවක් පේනවා. ඒක ඉතින් කාටත් පේන එකක්. නමුත් මේ හිත ඇතුලේ ගින්දරක් තියෙනවා. මොකද්දෝ අපේක්ෂාවක් තියෙනවා. මොකද්දෝ නොලබන දෙයක් තියෙනවා. කවදාවත් තෘප්තිමත් වෙලා නැහැ. දරුවෝ අතාරින කෙනා මොනුබුරන්ඩ ඇරෙනවා. ධනෙ අතාරින කෙනා ඉන්න තැනට ඇරෙනවා. නැත්තං ඇඳගෙන ඉන්න වස්ත්‍රයට හරිය ඇලෙනවා. ඒ වගේ තෘෂ්ණාවෙන් ඉඳලා මැරිලා ගිහිල්ලා ජාති ජරා මරණ ශෝක වැළපීම් සහිත මේ ලෝකේ යනවා. රෝග ලෙඩවෙච්ච මිනිස්සු ඉන්න රෝගීන් ඉන්න තැනකට ගිහිල්ලා කල්පනා කරන්න, මේ තමයි සසරේ අපි එක එක්කිනාට උරුම වෙච්ච දේවල්. හරියට කල්පනා කරනවා නම් පින්වතුනි, දැන් මම ළඟදි ගියා ඉස්පිරිතාලේක මේ පිරිත් නූල් ටිකක් ගෙට ගහන්න. එක්කෙනෙකින් ඇහුව, ඇයි මේ ඉතින් ඔක්කොම අතපය බැඳගෙන? ඊට පස්සේ එක්කෙනෙක් කිව්වා පලංචියෙන් වැටුණා. අනිත් එක්කෙනා ගාවට ගියා. ඊට පස්සේ ඉනිමගෙන් වැටුණා. තව එක්කෙනෙක් ගාවට ගියා. වහලෙන් වැටුණා. අනිත් එක්කෙනා ගාවට ගියා. වාහනෙන් වැටුණා. අතපය කැඩිලා ඔක්කොම උතාගෙන ඉන්නවා. තව තැනකට ගියා පිළිකා රෝගෙන්. මේ කටවල් ඔක්කොම පිළිකා වලින් මේ හැදිලා නරක් වෙලා, ඊළඟට මේ ලස්සන ශරීර තියෙන අයට ලෙඩ දුක් හැදිලා ඇටකෝටු දෙක විතරක් ඉතුරු වෙනවා. ජරා මරණ සසරේ මේ හොඳට කල්පනා කරලා ඉන්න මිනිස්සු, මම මැරිලා ගිහිල්ලා කෙලතුළු වෙලා ඉපදෙනවා,
කෙල බේරගෙන ඔහි බලාගෙන ඉන්නවා බලාගත්තු දෙහා. ජරා මරණ දුක. පින්වතුනි, ඔබට කලින් අපි සිහිපත් කළා තියෙනවා අර අනුරාධපුර පැත්තේ පදවිය පැත්තේ එක අම්මා කෙනෙක් ගැන. ඒ අම්මට අවුරුදු 86යි. දරුවෝ 5 දෙනාම අංශභාගේ. අතපය උස්සන්න බෑ. දරුවෝ 5 දෙනාම. අර අම්මා දවසින් දවස වයසට ගිහිලා මරණයට ලං වෙනවා. අර 5 දෙනාම රෝද පුටුවේ ජීවත් වෙනවා. එතකොට ඒ අම්මා මැරෙන්නේ කොහොමද? අර දරුවෝ ජීවත් වෙන්නේ කොහොමද? නමුත් අර අම්මට මැරෙන්නත් වෙනවා. මෙයා දරුවන්ට ජීවත් වෙන්නත් වෙනවා. සියලු දෙනාට ජරා මරණ දුක. ඔය වැනි දුකකින් අපි නිදහස් වෙ යුතු නැද්ද? හැමදාම කාලා බීලා ඇඳලා එක විදිහට ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ අවුරුද්ද වෙනකොට මෙතන ඉන්න කීයෙන් කී දෙනෙක් ඉඳී දන්නේ මේ උපන් සත්වයා මැරිලා යනවා. මොහොතින් මැරිලා යනවා. අපේ මෙහි තියෙන වාහන කසි කබල මොකද්ද? ගංවතුර කරදරේ එනකොට මේ වාහනේ කියලා අනිත් අයටත් හෝන් ගහගෙන පේන්න ගිය වාහන කීයක් වතුරට යට වෙලා ගියාද? අවසානයේ අඳිවත විතරක් ඉතුරු වුණා. මේ තමයි සසර. නැවත නැවත ඉපදෙන්න වීම දුකක් පින්වතුනි. හැමදාම මේවා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නුවණැති ශ්‍රාවකයා හොඳට කල්පනා කරනවා. හොඳට කල්පනා කරනවා. කල්පනා කරලා කල්පනා කරනවා ඇයි මෙවැනි වූ දුකක් හටගන්නේ කියලා. නුවණැති ශ්‍රාවකයාට එකම කරුණක් විමසන්න බුදුරජාණන් වහන්සේ වදාලා. ජරා මරණ හටගන්නේ කුමක් නිසාද? ඉපදීම නිසා. පින්වතුනි, ජරා මරණ ගැන දන්නේ නැත්නම්, ජරා මරණ හට ගැනීම ගැන දන්නේ නැත්නම්, ජරා මරණ නිරුද්ධ වෙන හැටි දන්නේ නැත්නම්, ජරා මරණ නිරුද්ධ වීමේ මාර්ගය දන්නේ නැත්නම්, එයා ශ්‍රමණෙක් වෙන්නේ නැහැ. එයා බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. එහෙනම් අපි යම් මෛත්‍රී බුද්ධ ශාසනයේ හරි ධර්මයේ අවබෝධ කරනවා නම් ජරා මරණ අවබෝධ කළ යුතු වෙනවා. ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා කියලා තමාගේම ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු වෙනවා. හේතුව මෙච්චර බණහන මිනිස්සු ලෙඩක් දුකක් හැදුන ගමම හිතන්නේ අර කී හෝනියම් කරන්න ඇති. මේකා නූලක් පන්නන්න ඇති. කියලා දහහක් වූ කරුණු ජරා මරණ දුකට හේතු විදියට පේනවා. එතකොට ජරා මරණ දුකට හේතු විදියට ඒවා පේනකොට ඔන්න ඊට පස්සේ එක එක යంత్ర මන්ත්‍ර තంత్ర විද්‍යාවල් කරනවා. එතකොට ඒවට තාවකාලික විසඳුම් හැදෙනවා. නමුත් ජරා මරණ දුකට විසඳුම් නැහැ. ආයෙත් ඉපදෙනවා. ආයෙත් ඉපදෙනවා. ඊට පස්සේ ආයෙත් දැන් අපි කියමු මේ ලෝකේ මොන වැඩි ඕන්නේ මේ යంత్ర මන්ත්‍ර විද්‍යාවෙන් විස්කම් පාගෙන හිටපු හාමුදුරුව තමයි කවුද? කොණ්ඩදිනි හාමුදුරුව. අවසානයේ උන්වහන්සේත් මැරුණේ යంత్ర මන්ත්‍ර නිසාමයි. තවත් කොහින්ද එවපු පිළියෙකින් උන්වහන්සේ මේ මිරිකල දෑවා. ලෙඩ ඇඳේ මැරිලා ගියා. ඊට පස්සේ තව මහල මන මතක හැටියට බලංගොඩ පැත්තේ වෙන්න ඕන ඔහොමත් මන්ත්‍රකාරයෙක් හිටියා. මැරුණාට පස්සේ යක්ෂයෝ මේ ශරීරේ කාලා මේ අඟල් හතරක ඇට කෑල්ලක් විතරයි කියන මිනි පෙට්ටිය තිබ්බේ. ඊට පස්සේ ඒ අය ඉපදුනාට පස්සේ තවත් ලෝකෙක ඒ අය වැඩගත් යක්ෂයෝ බලනවා කොහෙද මුන් ඉපදුනේ අපිට වද දුන්නේ උන්. ඊට පස්සේ උපන් දා ඉඳලා මව කුසේ ඉද්දින් ඒ වගේ කෙනෙක් ඉපදුනොත් එහෙම අර ආය ඇවිල්ලා මෙහෙම මිරිකනවා අංග විකල වෙලා ඉපදෙනවා. ඊට පස්සේ ඉපදුන දා ඉඳලා නොයෙකු වද වේදනා දෙනවා. විසඳුමක් නැහැ ස්ථීර මේ සසරේට ජරා මරණ වලට ඉපදීමට විසඳුම් නොදී කරන විසඳුම් වලට. ඒකයි අපගේ බුදුරජාණන් වහන්සේ එකම එක හේතුවක් පෙන්නවා ජරා මරණ දුකට. මොකක්ද හේතුව? ඉපදීම. වෙනත් හේතුව අපට හොයන්න විදිහක් නැහැ, අවශ්‍ය නැහැ. ඇයි අපිට ශ්‍රද්ධාවක් තියෙන්න ඕන? මේ ධර්ම ධාතු අවබෝධ කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. පින්වත්නි, ඔබ මෙහෙම අහලා නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා දුකට හේතුවක්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ දුකට හේතුව හැර වෙනත් හේතු තියෙනවා කියලා මේ ලෝකේ කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට හේතු පෙන්වන්න බෑ. ඒ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ විසරදයි. ඒ නිසා ජරා මරණ වලට විසඳුම ඉපදීමමයි.
අන්නේ ශ්‍රද්ධාවෙන් විමසන කෙනාට ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් අවුරුදු 7 ළමයාට. අවුරුදු 7 පුංචි ප්‍රඥාවන්ත සිඟිත්තන් මේ අහස පොළව මේ සොලවමින් ප්‍රාතිහාර්ය පෑවා. නිකෙලස් හද මණ්ඩලින් අවුරුදු 7 මුනිවරු මේ මිහි මණ්ඩලෙ ඇවිද ගියා. ජරා මරණ දුකෙන් නිදහස් වුණා. ඒ නිසා හොඳට විමසන්න ජරා මරණ. ජරා මරණ කියන්නේ මිනිස්සු වයසට යන හැටි, ලෙඩ වෙන හැටි, මැරෙන හැටි, මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජරා මරණ දුකෙන් නිදහස් වුණ කෙනාට තමයි මුනිවරයා කියන්නේ කියලා. ඒ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා වදාලා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන කෙනා ජරා මරණ දුකින් නිදහස් වෙනවා. පින්වතුනි මේක කෙනෙකුට ඕකද ජරා මරණ දුක කියලා මතක තියාගත්ත පමණින් අවබෝධ වෙන්නේ නැහැ. විමසන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා, ස්වාමීනි මේක හරියට පැහැදිලිනේ කියලා. ආනන්ද, මේ පටිච්ච සමුපාදය අවබෝධ කරගත්තේ නැති නිසා තමයි අවුල් වුණ ලනුපන්දුවක් වගේ, බබුස්තන වගේ මේ අවුල් වෙච්ච සසරට අපි වැටුනේ. අගක් කොනක් මුලක් නැතුව ජීවිතෙන් ජීවිතයට, උපතින් උපතට සැරිසරසරා මේ දුක් විඳ විඳ යන්නේ එකම එක දෙයක් අවබෝධ නොවුන නිසා. මොකද්ද? පටිච්ච සමුපාදය. ඒ නිසා පින්වතුනි මේ සසරේ මේ තියෙන දේවල් අපිට වචනෙන් දෙකෙන් අපිට කියන්න තේරෙන්නේ නැහැ. අපිට පුළුවන් විදියට ওই පොහොරාවක් ඇතුළත ওই වචන ටිකක් ගොනු කළේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. හොඳට අහන්න, හොඳට විමසන්න. මේ පටිච්චසමුපාදය ගැන සංයුත්ත නිකාය අභිසමයේ සංයුත්තේ නිධාන වර්ගයේ ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරලා තියෙන ඔබගේ භාෂාවට තේරෙන අය පාලියෙන් කියවන්න. තවත් තේරෙන අය මේ තව තව භාෂාවලින් කියවන්න. ඊළඟට සරලවෙන් තමන්ට තේරෙන භාෂාවෙන් ඕන අය තේරෙන භාෂාවෙන් තියෙන ධර්මය කියවන්න. එතකොට මේ හිතට ටික ටික කාවැදී කවදාවත් නොතේරෙනවා කියලා අතාරින්න එපා. ඒ නිසා පින්වතුනි මේ සසර ගමනෙන් අපිට ජය ගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ශ්‍රද්ධාව පිහිටවා ගත්තොත්, විශ්වාස කළොත්. ඒ නිසා අපි කාටත් ජරා මරණ දුකින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. සා වස්සාන ධර්ම දේශනා.